සුද්දන් කළු සුද්දන් වැඩසටහන් මාලාවේ හතරවෙන් අද අපේ කතාව වඩුග රජවරු ගැන ලංකාව අන්තිමටම පාලනය කරපු රජවරු හතර දෙනා වඩුග රජවරු දෙමළ රජවරු නෙමෙයි හොඳේ කන්ද උඩ රජවරුන්ට මදුරාවෙන් ගෙන්නගත්තු සූර්ය වංශික කුල කාන්තාවන් ඇත්ත වශයෙන්ම රාජකන්‍යාවන්මද සමහර ලීවිලි වලට අනුව මදුරාවට ගිය හුලංගම වේරාලව චොක්කනාත අයියර් බැනලා එලෙව්වලු කවුද මේ වඩුග රජවරු කියලා කියන්නේ වඩුග රජවරු ලංකාවේ අවසාන රජවරු හතර දෙනාම වඩුග රජවරු ඒ කියන්නේ විජය රාජසිංහ කීර්ති ශ්‍රී රාජසිංහ ශ්‍රී රාජාධි රාජසිංහ ශ්‍රී වික්‍රම රාජසිංහ ලංකාවේ අන්තිම රජවරු හතර දෙනා ඔය මහනුවර අවදියේ ලංකාවේ රජකම් කරපු මේ රජවරු හතර දෙනාම වඩුග රජවරු එතකොට අපි දන්නවා මේ රජවරු දකුණු ඉන්දියාවෙන් ආවේ කියලා එතකොට දකුණු ඉන්දියාව කියපම අපි අද සලකන්නේ දෙමළ රාජ්‍යයක් ලෙස එනිසා මේ අවසාන රජවරු හතර දෙනා දෙමළ රජවරුන් ලෙස තමයි මේ වර්තමානයේ අපි බොහොම සැහැල්ලුවෙන් සරලව කතා කරන්නේ හැබැයි ඉතිහාසයේ හැමතැනම සඳහන් වෙන්නේ ඔවුන් දෙමළ රජවරු ලෙස නොවෙයි වඩුග රජවරු ලෙස දැන් අපිට හොයාගන්න වෙනවා වඩුග දේශයේ කොහෙද තියෙන්නේ කියලා වඩුග කියන නම අපට පුරුදුයිනේ අපි වඩිග පටුන දැකලා තියෙනවානේ ඒ වඩිග පටුනේ අපි නටන්නේ වඩුගයින් ගැන එතකොට වඩක්කයින් ගැන අහලා තියෙනවානේ ඔය පළවෙනි රාජසිංහ රජුරවන්ට පුරෝහිතකම් කරපු අරිට්ටි වෙඬු පෙරුමාල් ගැන ඒ ඒ වඩක්කයා වඩුගයා වඩිගයා කියලා කිව්වේ මේ වඩුග රජවරුන්ට වඩුග රජවරුන්ට වඩුග දේශයක් තිබුණා ඒ වඩුග දේශය අද ඉන්දියාවේ ඔය අපි සලකන මැඩ්‍රාස් එහෙම අපි දන්නවා දකුණු ඉන්දියාවේ මේ දකුණු ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ වඩුග කියන ජාතිය තෙලිඟු භාෂාව කතා කළේ. ඒ තෙලිඟු භාෂාවෙන් වඩුග කියන නමේ තේරුම තමයි උතුරු කියන එක. ඒ නිසා ලංකාවට ආපු වඩිගයින්, වඩුගයින්, වඩක්කයින් Taman කිව්වේ අපි දකුණු ඉන්දියාවේ නෙමෙයි අපි උතුරේ කියලා. ඒ උතුරේ කිව්වේ උතුරු ඉන්දියාව කියන එක නෙමෙයි. දකුණු ඉන්දියාවේම උතුරු කරයක්. දැන් අපි දන්නවා චෝලයින් පාණ්ඩ්‍යයින් කේරළයින් රාජ්‍ය කලානේ විජයනගර සංස්කෘතිය ගොඩ නැගෙනකොට දකුණු ඉන්දියාවේ දකුණු ඉන්දියාව මහා යුද්ධ සංඛ්‍යාවක් ඇති කරගත්තානේ අපේ පොළොන්නර යුගයට සමාන්තරව ශාල යුද්ධ ඇති කරගත්තානේ අපි චෝලයින් සමග ගැටුණා අපේ රටට පාණ්ඩ්‍යයින් පැමිණියා පාණ්ඩ්‍යයින් අපේ රටේ බලය අල්ලගත්තා ඔය මේ අපේ ධාතුසේන රජුරුව එහෙම බලයට පත් වෙන්නේ ඒ පාණ්ඩ්‍යයින්ව පරාද කරලානේ පණ්ඩු පාරින්ද පිරිතර දාටිය පීටිය ආදී රජවරු ඒ පංච පාණ්ඩ්‍යයින් ඒ පාණ්ඩ්‍යයින්ව පරාද කරලා තමයි ආවේ ඒ නිසා පාණ්ඩ්‍යයින් චෝලයින් කේරළයින් දකුණු ඉන්දියාවේ රජකම් කළේ මේ අපි සලකන වඩුගයින් තෙලිඟු භාෂාව කතා කළේ ඔවුන් ඒ තෙලිඟු ප්‍රදේශයේ සිට දකුණු ඉන්දියාවේ උත්තර ප්‍රදේශයක සිට දකුණට සංක්‍රමණය වී මදුරාපුරයේ රජකම් කළා ඒ මදුරාපුරය තුල තමයි ඔවුන් රජකම් කළේ ඒ නිසා ඔවුන් හැඳින්වුවේ වඩිග එහෙම නැත්නම් වඩුග රජවරු ලෙස පෘතුගීසි භාෂාවෙන් කියන්නේ බඩග කියලා බඩග ලන්දේසි භාෂාවෙන් කියන්නේ බඩංග කියලා ඒ නිසා බඩග බඩංග වඩුග වඩිග වඩක්ක අද මේ සියලුම වචන වලින් හැඳින්වුවේ මෙන්න මේ තෙලිඟු භාෂාව කතා කරපු දකුණු ඉන්දියාවේ උතුරු කරෙන් දකුණට පැමිණියා වූ රජවරු විශේෂයක් ගැන දැන් මෙන්න මේ රජවරු ඔවුන් සූර්ය වංශිකයින් ලෙස තමයි හඳුන්වන්නේ. ඔවුන් ලංකාවට පැමිණියේ කොහොමද? මේ ඉතිහාස කතාවත් අපි දැනගන්නට ඕනේ. මේ ඉතිහාස කතාවට අදාළ වෙනවා අපේ විමල ධර්මසූරිය රජුරුවන්. විමල ධර්මසූරිය රජුරුවන් බවට පත් වෙන්නේ වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා කොනප්පු බණ්ඩාරනේ. කොනප්පු බණ්ඩාරට රාජ උරුමයක් තිබුණේ නැහැ. රාජ උරුමේ තිබුණේ කරල්ලියද්දේ බණ්ඩාරට. එනිසා කොනප්පු බණ්ඩාර පෘතුගීසි ගොල්ලේ බින්න වැහැලා ඔස්ත්‍රියාවේ ඩොන් ජෝන් නමින් බෞතිස්ම වෙලා පෘතුගීසින්ගේ හිත දිනාගෙන අර මේ මන්නාරම් කන්‍යාරාමේ ඇති දැඩි වෙච්ච කුසුමාසන දේවිය ඩෝන කත්‍රිනා නමින් බෞතිස්ම ලබා සිටියානේ අන්න ඒ ඩෝන කත්‍රිනාට තමයි කරල්ලියද්දේගේ උඩරට රජකමේ උරුමය තිබුණේ
ඒ උරුමය අරගෙන බලන කපොල්ලෙන් මෙහාට ඇවිල්ලා තමයි කොනොප්පු බණ්ඩාර විමලධර්ම සූරිය නමින් රජ වුණේ. ඒ නිසා මේ විමලධර්ම සූරියගේ සිටම මේ රටේ රජවරුන්ට රාජ උරුමය පිළිබඳ පොඩි හීනමානයක් තිබුණා. එතකොට විමලධර්ම සූරිය රජුරෝ ඒක නැති කරගත්තේ දෝන කතරේන ආවාහ කරගෙන. විමලධර්ම සූරිය රජුරන්ගෙන් පස්සේ රජකම් කරපු සෙනරත් රජුරුවොත් ඒ දෝන කතරේනාවම ආවාහ කොටගෙන තමයි තමන්ගේ රාජ්‍ය උරුමය පිරිමසාගත්තේ. දැන් ඊළඟට සෙනරත් රජුරුවන්ට පස්සේ රජකම් කරන්නේ දෙවනි රාජසිංහ රජුරෝ. ඒ කියන්නේ දේව රාජසිංහ කුමාරයා දෙවනි රාජසිංහ නමින් රජ වුණාම ඔන්න දෙවනි රාජසිංහ රජුරුවන්ට තමන්ගේ රාජ උරුමයේ අතීතය පිළිබඳ කිසියම් හීනමානයක් දෙන්නට ඇති. ඒ නිසා එතුමන් තමයි ආරම්භ කළේ දකුණු ඉන්දියාවේ මදුරා දේශයේ සූර්යවාංශික වඩිග කුමාරියා ලංකාවට වඩම්මා ගන්න. ඒ වඩිග කුමාරිය මදුරා කුමරිය සූර්යවාංශික කුමරිය ආවාහ කොටගෙන තමයි දෙවනි රාජසිංහ රජුරුවොත් බලයට පැමිණ රජකම් කරේ ලංකාවේ. එතෙන් සිට ඒක සම්ප්‍රදායක් බවට පත් වුණා. දෙවනි රාජසිංහ රජුරුවන්ගේ පුත්‍රයා දෙවනි විමලධර්ම සූරිය. දෙවනි විමලධර්ම සූරිය රජුරුවොත් ඔන්න සූර්ය කුලයෙන් වඩිග දේශයෙන් සූර්ය වංශයෙන් මදුරාවෙන් කුමරියක් ඇඳවගත්තා. ඒක පුරුද්දක්ම වුණා. ඊට පස්සේ තමයි දෙවනි විමලධර්ම සූරිය රජුරුවන්ට දාව තමයි උපදින්නේ ඒ කුමාරිකාවගේ කුසේ. ඒ මදුරා දේශෙන් වඩම්මා ගන්න කුමාරිකාවන්ගේ කුසෙන් පහළ වෙන කුමාරයෙකුට තමයි ඊළඟ රජකම උරුම වෙන්නේ. ඒ නිසා ඒ කුමාරියන්ට කිව්වේ රන්දෝලිය කියලා. රන්දෝලියගේ දරුවාට තමයි රජකම හම්බෙන්නේ. ඔටුන්න හිමි කුමාරයා බවට පත් වෙන්නේ. මේ හැම රජ කෙනෙක්ම ලංකාවෙත් කුමාරියන් ආවාහ කොට ගත්තා. ඔය කීරවැල්ලේ පරම්පරාවෙන් ගොඩ නැගෙන උභය කුල පරිශුද්ධ කුමාරිකාවන් ඔවුන් විවාහ කරගත්තා. ඔය සූර්ය වංශෙන් වඩිග දේශයෙන් දකුණු ඉන්දියාවෙන් මදුරාවෙන් පැමිණෙන කුමාරියන්ව පමණක් නෙමෙයි අපේ රජවරුන්ට කුමාරියන් කිහිප දෙනෙක් විවාහ කර ගැනීමේ රාජ්‍ය අවසරය තිබුණානේ. ඒ නිසා එහෙම ලංකාවෙන් විවාහ කරගත්ත කුමරියට කීවේ යකඩ දෝලිය කියලා. මදුරාවෙන් පැමිණි සූර්ය කුලේ බිසවට කිව්වේ රන්දෝලිය කියලා. ඒගොල්ලෝ රන්දෝලිලා. මේගොල්ලෝ යකඩ දෝලිලා. යකඩ දෝලියගේ කුසෙන් පහළ වුණාට පුත්‍රෝණක්. නමුත් ඒ පුත්‍රෝණට රජකම හම්බවන්නේ නැහැ. රජකම උරුම අර සූර්ය වංශින් මදුරාවෙන් පැමිණිච්ච කුල කුමරියගෙන්. ඒ නිසා ඔන්න දැන් දෙවෙනි විමලධර්ම සූරිය රජුරුවන්ට මදුරාවෙන් පැමිණි කුමරියගේ කුසින් පහළ වුණා නරේන්ද්‍ර සිංහ කුමාරයා. නරේන්ද්‍ර සිංහ කුමාරයා ගැන ඉතින් අපිට පුළේ නෑදෑකමක් තියෙනවා. මගේ මේ කන්ද උඩ ගින්දර කියන නවකතාවේ පවා මම ප්‍රධාන චරිතය බවට පත් වෙන්නේ මේ නරේන්ද්‍ර සිංහ රජුරුවනේ. නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ කාලයේ තමයි මේ විනම්බෑසිය සිද්ධ වෙන්නේ. මොකද්ද විනම්බෑසිය? මදුරාවෙන් ගෙන්නාගත්තු කුමරියගේ කුසේ කුමාරයෙක් පහළ වුණේ නෑ. දැන් ඊට පෙර දෙවෙනි රාජසිංහ දෙවෙනි විමලධර්ම සූරිය මේ අය මදුරාවෙන් ගෙනවාගත්තු සූර්ය වංශික කුල කුමරියගේ කුසෙන් ඔටුන්න හිමි කුමාරයා පහළ වුණා. හැබැයි නරේන්ද්‍ර සිංහ රජුරු කැඳවාගත්තු කුමරියගේ කුසේ පළගත්තේ නැහැ කුමාරේ. මෙන්න අර්බුදේ. මේ අර්බුදේ හටගත්තා. මේ අර්බුදේදී ඔන්න මෙතැන් සිට සොයන්න පටන් ගන්නවා මේ කුමරියන් කවුද කියලා. ඔය කාලේ යම් යම් ලේඛන අපිට හම්බ වෙනවා. අපේ ලෝනා දේවරාජ මහාචාර්යතුමිය ඉතාම පරිස්සම් සහගත බොහොම සූක්ෂම සොයා ගැනීමක් කරනවා. එතුමිය ලංකාවේ අපේ මහා වංශයේ දෙවෙනි කොටස්වල තියෙන මේ ලියවිලි ලංකාවේ රාජාවලියේ පූජාවලියේ එතකොට අස්ගිරි තල්පතේ ආදී තියෙන තොරතුරු වලට අමතරව දකුණු ඉන්දීය තොරතුරු හොයනවා. මේ 1803 වෙනකොට දකුණු ඉන්දියාවේ ලේඛකෙක් නිර්නාමික ලේඛකෙක් ලියපු දකුණු ඉන්දියානු ලිපියක් සඳහන් වෙනවා ලංකාවේ රජවරුන්ට ඔය මදුරාවෙන් කැඳවගෙන ආපු කුල කුමරියන් ගැන. ඒ කතාවෙන් ටිකක් අපිට ඒතරම් වාසිසහගත නෑ. ඒ මොකද දැන් අපේ නිර්මාණයන්නේ මොකද අපේ මේ මහා වංශාදී කෘතීන් හිල තියෙන මේ සූර්ය වංශික රජ කුමරියක් කැඳවගත්තයි කියලානේ. අර දෙමළ ලියවිල්ලේ තියෙන තොරතුරු සත්‍ය නම් එතුමිය කියනවා මේක සත්‍ය නෑ. මේ පිළිබඳ වෙන වාර්තා හමු වෙයි නෑ. එහුන් ඔවුන් කියනවා මේ දකුණු ඉන්දියාවේ එවැනකට රජපාත්තලා තිබිච්ච චොක්කනාත අයියර්. එහෙම නැත්නම් විජයංග චොක්කනාත. ඒ විජයංග චොක්කනාත රජුරුව ලංකාවෙන් ගිය නිලමේවරු නියෝජිතයන්ව පිළිගත්තේ නැහැයි කියලා. උඩෝ විතරාල හුලංගම් වේ මුදලියා ආදී අය තමයි යන්නේ එහාට දෙවෙනි
විමල ධර්ම සූර්ය රජුර යවන්නේ තමන්ගේ පුත් කුමාරයා වෙච්ච නරේන්ද්‍ර සිංහට ආවාහ පිණිස කුමරියක් කැඳවගෙන එන්න. හැබැයි පිට්ටි නායකර නම් ඔහොම රජ කුලයට ඉතා සමීප වාණිජ ආධිපත්‍යයෙන් යුතු ප්‍රභූවරයෙක් හමු වෙනවා. ඒ ප්‍රභූවරයාගේ දුවනිය ලංකාවට කැඳවගෙන එනවා කියලා ඒ දෙමළ ලියවිල්ල තියෙනවා. අපේ ලන්දේසි වාර්තාවල ඊට වඩා වෙනස් ලකුණු තියෙනවා. දැන් ලන්දේසි නෞකාවලනේ මේගොල්ලෝ යන්නේ අපේ කන්ද උඩ රට රජවරුන්ට එහෙම නැව් තිබුණේ නැහැ. ඒ නිසා ලන්දේසීන් උදව් කළා. ලන්දේසි නැව්වල තමයි ඔය ගියේ. ඒ නිසා ලන්දේසි නාවික වාර්තාවල මේව සටහන් වෙනවා. ලන්දේසි නාවික වාර්තාවලට අනුව ලංකාවෙන් ගිය හුලංගමුවේරාල උඩෝවිත මොහන්දිරම් වගේ අයට චොක්කනාත අයියර්ව හමු වෙනවා. චොක්කනාත අයියර් තමන්ගේ කුලයෙන් පැවතෙන සූර්ය වාංශික උභය කුල පරිශුද්ධ රාජ කන්‍යාවක් ලංකාවේ දෙවනි විමල ධර්ම සූර්ය රජුරුවන්ගේ ඉල්ලීමට අනුව ඒ තුමන්ගේ පුත්‍ර නරේන්ද්‍ර සිංහ රජුරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරනවා. ඕන්න දැන් මේ කුල කුමරිය ලංකාවට වැඩම කරනවා. කුල කුමරිය ලංකාවට වැඩම කරනකොටත් නරේන්ද්‍ර සිංහ රජුරුව මොනරවිල පරම්පරාවෙන් අභිරූපී තරුණියක විවාහ කොටගෙන සිටියා. කුමාරිහාම කෙනෙක්. මේ කුමාරිහාමගේ කුසෙන් නරේන්ද්‍ර සිංහ රජුරුවන්ට දාව උනම්බුවේ කුමාරයා නැමැති කුමාරයා බිහි වුණා. හැබැයි උනම්බුවේ කුමාරයාට රජකම උරුම නැහනේ. එයා යකඩ දෝලියගේ කුසින් බිහි වුණානේ. හැබැයි අර මදුරාවෙන් රැගෙන ආපු පිට්ටි නායකර්ගේ දෝනියෙන් දැවෙච්ච ඒ සූර්ය වාංශික කුමරියගේ කුසින් දරුවෙක් පහළ වුණේ නැහැ. මෙතනින් එහාට තමයි ලංකාවේ මේ වඩුග සම්බන්ධතා ගැටලුවක් බවට පත් වෙන්නේ. මොකද මෙතනින් එහාට දැන් නරේන්ද්‍ර සිංහ රජුරුව ඊළඟ තමන්ගෙන් පස්සේ බලයට පත් කරන්නේ අර පිට්ටි නායකර්ගේ පුත්‍රයා. එහෙම නැත්නම් තමන්ගේ අපි කියනවා ප්‍රමිලා දේවිය කියලා. ඒ පිළිබඳ මතිමතාන්තර තියෙනවා. ඔය ආපු සූර්ය වාංශික කුමාරිය ප්‍රමිලා දේවිය කියලා. මොකද ඔය කාලෙමනේ දස්කොන් අධිරා අධිකාරම ඉන්නේ නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ රාජසභාවේ. ඔය දස්කොන් සහ ප්‍රමිලා අතර ප්‍රේම සම්බන්ධය බොහොම අපූර්වට අපේ කවිය වර්ණනා කරනවානේ. ඒ නිසා මේ ප්‍රමිලා දේවියගේ කුසෙන් දරුවෙක් පහළ වුණේ නැහැ. හැබැයි මොනරවිල කුමාරි හාමියගේ කුසින් උනම්බුවේ කුමාරයා පහළ වී සිටියා. උනම්බුවේ කුමාරයාට රජකම දුන්නොත් යකඩ දෝලියට රජකම දුන්නා කියන සම්ප්‍රදාය කඩ වෙන නිසා මෙතනදී ඔවුන් ගත්තේ වඩුග සම්ප්‍රදාය. මොකද වඩුග සම්ප්‍රදාය මරුමක්කත්තායම් සම්ප්‍රදාය. ඒ නීතියට කිව්වේ මරුමක්කත්තායම් නීතිය කියලා. මරුමක්කත්තායම් කියලා කිව්වේ දකුණු ඉන්දියාවේ මලබාර් වෙරළේ නම්බුදිරි බමුණන්ගේ ආදිතම සම්ප්‍රදාය. ඒ සම්ප්‍රදායේ තිබුණ රජ කෙනෙක් ඊළඟ රජුරුව පහළ කරන්නේ කොහොමද කියලා. ඒකට අනුව ඔවුන් ඒ මරුමක්කත්තායම් කියන විවාහ සම්ප්‍රදාය මාතෘවාසිකයි. එතකොට ඒ නම්බුදිරි බමුණන්ගේ මරුමක්කත්තායම් නීතියට අනුව මාතෘවාසිකව මවගේ පැත්තෙන් තමයි රජ කෙනෙක්පත් කරන්නේ. ඒ කියන්නේ ඒ කුමාරියගේ සහෝදරයා. දැන් මෙන්න මේ සම්ප්‍රදාය අතර ගන්නවා නරේන්ද්‍ර සිංහ රජුරුව. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරුව මරුමක්කත්තායම් නීතියට අනුව තමන්ගේ වඳ බිසවගේ දරුවන් නොලැබී හිටපු බිසවගේ සහෝදරයා විජයරාජ සිංහව රාජ්‍යත්වයට පත් කරනවා. මෙන්න ලංකාවේ පළවෙනි වඩුග රජුරුව බලයට පත් වෙනවා. ඒ වෙනකන් වඩුග රජවරු නෙමෙයි බලයට පත් උනේ. වඩුග කුමාරියන්ගේ කුසින් බිහි වෙච්ච සිංහල රජුරවන්ට දාව උපදිච්ච කුමාරේ. දැන් ඔන්න පළවෙනි වතාවට ලංකාවට සිටිසන් නොතිබුණු මේ කුමාරියත් එක්කම ලංකාවට ලන්දේසි නැවෙන් පැමිණි විජයරාජ සිංහ රාජ්‍යත්වයට පත් වෙනවා. විජයරාජ සිංහ කියලා කියන්නේ කවුද? පිට්ටි නායකර්ගේ පුත්‍රයා. දැන් පිට්ටි නායකර් කෙනා නරනප්පා නායකර්. ඒගොල්ලෝ ඔක්කොම උග්‍ර වණික් කුලයේ උපන් අය. නන්දේසික වණික් ගණය. ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාම. අද කියනවා නම් බහුජාතික සමාගම් වගේ. එක එක රටවල් වල සමාගම් පිහිටුවාගෙන හිටපු ඒ බහුජාතික නන්දේසික වණික් ප්‍රභූවරයෙක් වෙච්ච පිට්ටි නායකර්ගේ පුත්‍රයා ශ්‍රී විජයරාජ සිංහ නමින් ලංකාවේ රජකම් කරනවා. ඔන්න උතනින් එහාට විජයරාජ සිංහ, කීර්තිසී රාජ සිංහ, රාජාදී රාජ සිංහ, ඔය අවසාන ශ්‍රී වික්‍රම රාජ සිංහ. මේ රජවරු හතර දෙනාම වඩුග දේශින් කෙලින්ම මෙහාට ආපු අය. පළවෙනි වඩුග රජුරුව වෙච්ච විජයරාජ සිංහ රජුරුව බලයට පත් වෙච්ච තැන සිට මේ මරුමක්කත්තායම් නීතියට අනුව ලංකාවේ රාජ්‍යත්වයේ තීරණය කරන එකට විරුද්ධ වුණා
ලංකාවේ රජු ළඟට හිටපු ප්‍රභූවරු බණ්ඩාරවලිය නිලමෙවරු ඔන්න දැන් ඔය අද වෙනකොට බැනුන් අහන නිලමෙවරුන්ගේ ඒ බැනුන් අහන රජුරුත් එක තරහ වෙන කාරණාවේ පළමුවෙන් ඔවුන් විරුද්ධ වුණා දැන් අනාදිමත් කාලයක් මහසම්මත මනුරජ්ජුරුවන්ගේ සිටගත්තත් මහවංශයට අනුව විජේ රජ්ජුරුවන්ගේ සිටගත්තත් අපි කවුරුත් විශ්වාස කරන අබා කුමාරයා පණ්ඩුකාභය රජ්ජුරුවන්ගේ ඉතිහාසයේ සිටගත්තත් ලංකාවේ වෙනත් රජෙක් වෙනත් රටකින් උපත ලද රජෙක් රජ වුණෙත් නැහැ ලංකාවේ නීතියට අමතරව වෙන මරුමක්කත් ආයම් හෝ වෙන කිසිදු නීතියකට අනුව ආයාමයේ පිහිටෙව්වෙත් නැහැ හැබැයි මෙතන දෙක පිහිටව ගන්න සිද්ධ වෙනවා ඒ නිසා ඔන්න ලෙව්කේ මැතිඳුන් ආදී නිලමෙවරු මෙතෙන් සිට විරෝධතාව දක්වනවා මේ විරෝධතාව තමයි එකතු වෙලා එකතු හැබැයි මේ විරෝධතාව බොහොම සෙමින් දක්වන්නේ ඒ රාජ්‍යත්වයට උරුමකම් කියන්නේ නැහැ බණ්ඩාරවලිය බණ්ඩාරවලියෙන් රජ කෙනෙක් රාජ්‍යත්වයට පත් වෙලා නේ කොනප්පු බණ්ඩාර විමල ධර්ම සූර්ය බවට පත් වෙලා දෝන කත්‍රිනාගේ ආවාහය සිදු කරගෙන එතෙන් සිට තමන්ගේ මේ භාර්යා පාර්ශවයේ බිසෝ පාර්ශවයේ සූර්ය වංශයෙන් ගෙන ගන්න සිද්ධ වුණේ ඒ හේතුව මොකද රාජ උරුමය මම ඊට කලින් කියලා තියෙනවා රාජ උරුමේ ලේ උරුමෙන් පැවතෙන්නේ එහෙනම් ඒ සූර්ය වංශික රාජ වංශික සිංහ වංශික ආදී කෙමින් ඒ රජ රජ પરම්පරාවෙන් කෙනෙක් ඕනේ බණ්ඩාරවලියට රජ වෙන්න බෑ ඒ නිසා මේ බණ්ඩාරවලියේ නිලමෙවරු නිරන්තරයෙන් උත්සාහ කළා මේ රජ උරුමෙන් මිදෙන්න විජය රාජසිංහ රජුරවන්ට විශාල වශයෙන් අනුග්‍රහයක් බවට පත් උනේ අපේ සරණංකර හාමුදුරු අසරණ සරණ සරණංකර හාමුදුරු සරණංකර හාමුදුරු පහළ වෙන්නේ ඔය යුගයෙන් උන්වහන්සේ සාමණේර නමකව සිට ඒ වෙනකොට ලංකාවේ සංඝ සමාජයේ දැඩි ලෙස පිරිහීමකට ලක් වෙලා තියෙද්දි ස්වාමින්වහන්සේලා නැති ගණින්නාන්සේලා වැඩවාසය කරන රටක් බවට මේ රටපත් වෙලා තියෙද්දි උපසම්පදා වෙච්ච එකදු භික්ෂුන් වහන්සේ නමක් සොයා ගන්නට නොලැබී තිබෙද්දි වැලිවිට තුම්පණෙන් පහළ වෙච්ච වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ බවට පත් වෙච්ච මේ සාමණේර තැන ඔන්න තමන්ගේ සංඝ ව්‍යාපාරය ආරම්භ කළා ඒ සංඝ ව්‍යාපාරයට ඉහලින් අනුග්‍රහ දක්වන්නට පුළුවන් නම් තමන්ගේ ගෝලයේ රජ වෙන්නට ඕනේ අර විජය විජය රාජසිංහ නමින් රජ වෙච්ච වඩුග කුමාරයා මේ අපේ සරණංකර හාමුදුරුවන්ගේ පිරිවෙනේ තමයි අකුරු කළේ ඒ නිසා තමන්ගේ ගෝලයේ රාජ්‍යත්වයට පත් වුණොත් මේ උපසම්පදාව සීමෙන් වඩම්මවාගෙන යලිත් මේ රටේ සංඝ ශාසනය දිනු කර ගැනීම කියන මේ ප්‍රතිෂ්ඨාපනයේ ඉතා හොඳින් කරගන්න පුළුවන්කම නිසා සරණංකර හාමුදුරුවන්ගේ කැමැත්තත් විජය රාජසිංහට වුණා බව ඒක හේතු කොටගෙන තවත් බොහෝ දෙනාගේ කැමැත්තෙන් විජය රාජසිංහ බලයට පත් වුණා. හැබැයි ඒත් එක්කම රජ බලයට පත් වෙච්ච කීර්තිසිංහ රාජසිංහ රජුරුවන්ගේ කාලෙත් ඔන්න අපේ නිලමෙවරු උත්සාහ කළා සියමෙන් රජ කුමාරවරයෙක් කැඳවාගෙන මේ වඩුග සන්තෑසිය කියලා ඔවුන් හැඳින්වුවේ මේ වඩුග සන්තෑසිය වඩුග නස්පැත්තියෙන් මේ රට බේරගන්න. ඇයි ඔවුන් මේක වඩුග නස්පැත්තියක් කියලා කිව්වේ? මේ වඩුග රජවරු ලංකාවට එන්නේ තනියෙන් නෙමෙයි. මේගොල්ලෝ එන්නේ ඒගොල්ලන්ගේ පාරුසේම අරගෙන. ඒ නිසා ඔය කන්ද උඩ රට මලබාර් වීදිය කියලා අපි හඳුන්වපු කුමරුප්ප වීදිය කියලා අපි හඳුන්වපු ඒ මුළු වීදියම මලබාර් වැසියන්ගෙන් එමෙත වඩුග වැසියන්ගෙන් පිරී ඉතිරී තිබුණා වඩුග සම්ප්‍රදාය ලංකාවේ සම්ප්‍රදාය බවට පත් වුණා වඩුග නීති රීති ලංකාවේ නීති රීති බවට පත් වුණා වඩුග ෆැෂන් එක වඩුග ඇඳුම් පැනඳුම් අපේ ඇඳුම් පැනඳුම් බවට පත් වුණා ඔවුන්ගේ සම්ප්‍රදාය ඔවුන්ගේ සංස්කෘතිය අපේ සංස්කෘතිය බවට පත් වෙන්න ඔවුන් තමයි පරමාදර්ශී සම්ප්‍රදාය බවට පත් වෙමින් තියෙනකට විරුද්ධව අපේ නිලමෙවරු සටන් කළා. ඒ සටන එතනදිත් කීර්තිසිංහ රාජසිංහගේ යුගයේත් අසාර්ථක වුණා. ඊළඟට බලයට පත් වුණේ නැවතත් අර නරප්පා නායකරගේම පුත්‍රයෙක් බවට පත් වෙච්ච රජුරු රාජාදි රාජසිංහ රජුරු. ශ්‍රී රාජාදි රාජසිංහ රජුරු. ශ්‍රී රාජාදි රාජසිංහ රජුරුන්ට විරුද්ධවත් ওই පිළිම තලාවේ ජේෂ්ඨ පිළිම තලාවේ හැම බොහොම පරිස්සමෙන් කටයුතු කළා. ඒ වෙනකොට ඉංග්‍රීසීන් ලංකාවට ගොඩ බහැලා ඉංග්‍රීසීන් පහතරට අල්ලගෙන ඒ නිසා ඉංග්‍රීසීන්ගේ හවුහරණයෙන් හරි මේ රජුරන්ව පළවා හැර ලාංකේය රජ කෙනෙක් රජකම් කරන්න පිළිම තලාවේ ජේෂ්ඨ උත්සාහ කළා. ඒකත් අසාර්ථක වුණා. රාජාදි රාජසිංහ රජුරු අකාලේ මිය ගියා. ඊට පස්සේ පේරාදෙනිය කන්නසාමි නමින් හිටපු ඊළඟ වඩුග කුමාරයාව පිළිම තලාවේම රැගෙන අවුත් උපක්‍රමයක් ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජකමේ පිහිටෙව්වා. ඒකත් අසාර්ථක වුණා. අවසානයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු ඒ ජේෂ්ඨ පිළිම තලාවේව ඝාතනය කරනු ලැබුවා. මෙතෙන් සිට තමයි ඔය මහා කැරලි වලට හේතු සුයුක්ත වෙත්ත කාරණා සිද්ධ වෙන්නේ. දැන් තේරෙනවනේ ලංකාවේ නිලමෙවරු කන්ද උඩ රට රාජධානියේ නිලමෙවරු ඇයි මේ රජවරුන්ට විරුද්ධ වුණේ කියලා.
ඒක මේ රාජ්‍ය ලෝභය උන්ට රජවරුන්ව පළවා හැරලා පිළිමතලාවට රජ වෙන්න තිබිච්ච උමනාව ඇහැලේ පොළොට රජ වෙන්න තිබිච්ච උමනාව කියලා නෙමෙයි ඉංග්‍රීසි වාර්තාවල සටහන් වෙන්නේ. ඒක නෙමෙයි කාරණාව කියලා දැන් තේරෙනවානේ. ලංකාව දැන් කන්ද උඩර රාජධානිය ගතුණු සේනා සම්මත වික්‍රමබාහුගේ සිට පැවතගෙන ආවු ඒ දේශීය රාජ්‍යත්වයට යලිත් කන්ද උඩරට රාජධානිය කැඳවන්නට තමයි පිළිමතලාවේලා ඇහැලේ පොළොලා කැප්පටි පොළොලා ඇල්ලේ පොළොලා මඩුගල්ලේලා මේ මහා වෙහෙස දරුවේ. නමුත් ඒක කරගන්න ඉඩ හම්බුනේ නැහැ. ඇයි? ජෝන් ඩොයිලි තමන්ගේ කුමන්ත්‍රණ හමුදාවත් එක්ක තමන්ගේ ඔත්තුකාර හමුදාවත් එක්ක රොබර්ට් බ්‍රවුන්රික් හරහා එංගලන්තයේ තුන්වෙනි ජෝර්ජ් රජුරණ්ඩ සේවය කරපු නිසා. හා. කවුද මේ ජෝන් ඩොයිලි කියන්නේ? ජෝන් ඩොයිලිගේ ඉතිහාසය දැනගමු ඊළඟ වීඩියෝ එකේ.